අපි කතා කරනවා දේශපාලනය ගැන. මේ පාටපක්ෂ බේදයක් නැති එන් පොලිටික්ස්. ඇතුවත් බැරි නැතුවත් බැරි දේශපාලනය. අද අපි කතා කරන්නේ පලදායිතා උපදේශක සීජ රත්නායකත් එක්ක. මොකද මේ දේශපාලනය කියන්නේ? ඔබත් මමත් දැනගන්න කැමති. ඔබ කියන්නේ දේශපාලනය කියන්නේ මොකද්ද? දේශපාලනය කියන වචනයත් එක්ක ලොකු සාගරයක් වගේ නැත්නම් මහා සාගරයක් වගේ විෂය පද්ධතියක් සම්බන්ධයි. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ විෂයක්. හැබැයි ඔය අහපු ප්‍රශ්නෙට මට ගැඹුරු උත්තරයකුත් දෙන්න පුළුවන් සරල උත්තරයකුත් දෙන්න පුළුවන්. ඒ තරම සරල උත්තරේ දෙලින්න. සරල උත්තරේ තමයි දේශපාලනය කියන්නේ මේ හැම දෙයක්ම. උදාහරණයක් විදිහට ගත්තොත් මගේ දේශපාලනයක් තියෙනවා පුද්ගලිකව. ඊට අමතරව මමයි මගේ ළඟින්ම ඉන්න බිරිඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙම්වතිය වෙන්න පුළුවන්. අපි දෙන්න අතරත් තියෙන දේශපාලනය. ඉතින් ඒක තමයි සරලවම ගත්තොත් එම දේශපාලනය කියන්නේ මේ හැම දෙයක්ම. මිනිස්සෙක් ඉන්නවද එතන අනිවාර්යයෙන්ම දේශපාලනය තියෙනවා. හැබැයි ගැඹුරු උත්තරේ තමයි දේශපාලනය කියන්නේ රාජ්‍ය පිළිබඳ හැදෑරීමක්. අනිත් එක තමයි දේශපාලනය කියන්නේ බලය පිළිබඳ හැදෑරීම. රජය කියනවා රාජ්‍ය කියනවා. මේ දෙක එකම විදියට යන්නේ. ඇත්තටම මේ දෙකේ වෙනසක් නැද්ද? ඔව්. දැන් මොකද්ද දැන් අපි අහනවා සමාජයට මේක රාජ්‍ය දේපොළක්. මේක රජයේ සතු ඉඩමක්. රාජ්‍ය සේවය පිණිසයි. ඉතින් මේ රාජ්‍ය කියන වචනයයි රජය කියන වචන අතර වෙනස. රජය සමානයි ආණ්ඩුව. ඇත්තම කිව්වොත් එහෙම රාජ්‍ය තමයි රටක තියෙන උත්තරීතරම ආයතනය. දැන් කවුරුරේ අහුවොත් එහෙම ලංකාවේ උත්තරීතර මොකද්ද? දැන් සාමාන්‍ය අපි අහලා තියෙනවා ලංකාවේ උත්තරීතර ඇවිල්ලා ආණ්ඩු ක්‍රම විවස්ථාව කියලා. එතකොට මේ ආණ්ඩු ක්‍රම විවස්ථාව ඇවිල්ලා තියෙන්නේ රජයටවත් ආණ්ඩුවටවත් නෙමෙයි. මේක තියෙන රාජ්‍යයට. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය කියන්නේ අපේ රාජ්‍යය. ඒ රාජ්‍යයේ මම පුරවැසියෙක්, ඔයා පුරවැසියෙක්. එතකොට රාජ්‍ය තමයි උත්තරීතර. ඒ රාජ්‍යයේ පාලන කටයුතු తాවකාලිකව කරගෙන යන්න තමයි අපි ආණ්ඩුවක් පත් කරගන්නේ. එතකොට රජය කියන්නේ ආණ්ඩුව. ඒක අපි පත් කරගන්නේ తాවකාලිකව අර රාජ්‍ය බලය මේ රාජ්‍ය තුල ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන හස්තය තමයි ආණ්ඩුව. කොයි වෙලාවකවත් ආණ්ඩුව රාජ්‍යට වඩා උසස් වෙන්නේ නැහැ. මේ ලංකාවේ කිසිම දෙයක් එහෙමත් නැත්නම් මේ ලෝකේ තියෙන ඕනම රටක උත්තරීතර දේ තමයි රාජ්‍ය. ඔබත් මමත් කතා කරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය තියෙද කියලා බලන්නත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ තේරුම දැනගන්න ඕනේ. මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? ඔව්. ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ඇත්තටම බිහි වෙන්නේ පුරාතන ග්‍රීක නාගරික දේශපාලනයත් එක්ක. දැන් ඔය පොලිටික්ස් කියන වචනේ පොලිස් කියලා කියන්නේ නගරය කියන එක. එතකොට මේ පොලිටික්ස් කියන්නේ නගර පාලනය කියන අර්ථය තමයි එන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙන්නේ ග්‍රීසියේ. ග්‍රීසිය නැත්නම් මේ ග්‍රීක පෞරව රාජ්‍යයන් අතර. එතකොට මේ රාජ්‍යයන් ඇවිල්ලා මේ වර්තමානයේ තියෙනා වගේ ලොකු රාජ්‍යයන් නෙමෙයි. ඒවා කුඩා පොඩි පෞරව රාජ්‍ය. ඒ කියන්නේ නගරයක් තියෙනවා නම් එතන රටක් තියෙනවා. ඒ පාලනය කරන්නේ නගරේ පුරවැසියන්. හැබැයි පුරවැසිභාවයෙන් ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට. ඒ පිරිස ඔක්කොමල්ල එකතු වෙලා තමන්ගේ නගරේ පාලන කටයුතු මෙහෙවනවා. එතකොට එන්නේ ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. අපි මේකට කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ලංකාවේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපි ඔක්කොමලටම පාර්ලිමේන්තුවට යන්න බෑනේ. ලංකාවේ ඉන්න 125ටම පාර්ලිමේන්තුව යන්න බෑ. අපි ඒකින් හින්දා 225 දෙනෙක් තෝරගන්නවා පාර්ලිමේන්තුවට යවන්න. ඇත්තටම අපි 196 තෝරන්නේ. නමුත් පාර්ලිමේන්තු නියෝජනයක් අපි දීලා තිනවා 225ක් මේ රටේ සමස්ත ජනගහණයව නියෝජනය වෙන පරිදි. එතකොට එතන තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. ඇත්තටම සරලවම කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ රටේ පුරවැසියන් විසින් රාජ්‍ය පාලනය මෙහෙවීම. ඔබ ඔය කතා කරන දේශපාලනය අපි ජීවත් වෙන ලංකාව තුළ තියෙනවා. ඔව්. දැන් ලංකාවේ දේශපාලනය ගැන කතා කරොත් එහෙම ඒක වෙනමම කුලකයක්. මොකද ලංකාවේ තියෙන දේශපාලනය පොත්පත්වල තියෙන දේශපාලනයක් නෙමෙයි. ඕනම රටක එහෙම තමයි. දැන් මගේ පුද්ගලික මතය ගත්තොත් එහෙම ලංකාවේ තියෙන දේශපාලන උපසංස්කෘතිය විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යයනය කරන්න පුළුවන් ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් පිටටත් ගිහිල්ලා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඉදිරියට කතා කරන මේ දේශපාලන සාක්ෂරතාවය.
කියන එක ලංකාවේ ඉතාමත්ම අඩුයි. මම ඉතාම සරල උදාහරණයක් කියනවා. ලංකාවේ ජනගහනයේ 94%කට අකුරු ලියන්න පුළුවන්, අකුරු කියවන්න පුළුවන්. අපි ඒකට කියනවා සාක්ෂරතාවය කියලා. ලිටරසි. ලංකාවේ ලිටරසි රේට් එක නැත්තම් ලංකාවේ සාක්ෂරතාවය 94% වුණාට කවුරු හරි නිවැරදි මිනුම් දණ්ඩක් උපයෝගී කරගෙන ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය මැන්නොත් ඒක ඉන්දියාවටත් සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක තියෙනවා. ඉතින් දේශපාලන සාක්ෂරතාවයත් එක්ක අනුලෝම සමානුපාතිකයි ඔබ අසූ ප්‍රශ්නය. දේශපාලන සාක්ෂරතාවය ගැන අපි තවත් දවසක් කතා කරමු. මේ එන් පොලිටික්ස්.